තයෝසල්ෆේට් ඇනායනයේදී සල්ෆහි ඔක්සිකරණ අංකය තයෝසල්ෆේට් ඇනයේ තියෙන සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය නිර්ණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔක්සිකරණ අංකය නිර්ණය කිරීමට අදාළ නීති වලින්. අනෙක් ක්‍රමය තමයි ව්‍යුහය පදනම් කරගෙන අපි මේ ක්‍රම දෙකම සලකා බලමු. එතකොට නිශ්චිත ඔක්සිකරණ අංක ඇති අවස්ථා අනුපිළිවෙල සලකා බැලුවොත් උදාසීන පරමාණුක හෝ උදාසීන අණුක හෝ ඔක්සිකරණ අංක ශුන්‍යයි. ඒ නීතිය මෙතන වලංගු නැහැ. අයනයක ඔක්සිකරණ අංකයේ අයනය ආරෝපණය තයෝසල්ෆේට් අයනයේ සමස්ත ඔක්සිකරණ අංකයේ අණු ඍණ දෙකක් වෙන්න ඕනේ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නැහැ. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නැහැ. ෆ්ලෝරින් නැහැ. ඔක්සිජන් පරමාණුවක් ඔක්සි ඇනායනයක පවතිනකොට එම ඔක්සිජන් පරමාණු ඔක්සිකරණ අංකයේ ඍණ දෙකයි. සල්ෆ පරමාණු ඔක්සිකරණ අංක x කියලා හිතුවොත් සල්ෆ පරමාණු දෙකක් තියෙන හින්දා දෙක ගුණ කිරීම x එකතු කිරීම ඍණ දෙක ගුණ කිරීම 3 සමානයි ඍණ දෙකට. මේ විදිහට සමස්ත ඔක්සිකරණ අංකය සඳහා අපිට සමීකරණ ලියන්න පුළුවන්. ඍණ දෙවරක් 3 ඍණ 6යි. ඍණ 6 මේ පැත්තට ගියහම ධන 6යි. ධන 6න් දෙකක් අඩු වුණහම ධන 4යි. 2x සමානයි ධන 4යි. එහෙනම් x සමානයි ධන 2යි. එතකොට සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 2 විය යුතුයි. එතකොට නිවැරදි පිළිතුර අංක 3. ඊළඟට අපිට තයෝසල්ෆේට් අයනේ ව්‍යුහය පදනම් කරගෙන සල්ෆ පරමාණුක ඔක්සිකරණ අංකය නිර්ණය කරන්න පුළුවන්. මධ්‍ය සල්ෆ පරමාණුව බාහිර ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. සල්ෆ පරමාණුවක් තියෙනවා. තයෝසල්ෆේට් අයනේට ඍණ 2ක ආරෝපණයක් තියෙනවා. ඒ ඍණ 2ක ආරෝපණය ඍණ 1 බැගින් ඔක්සිජන් පරමාණු 2ක් දරනවා. එතකොට ඍණ ආරෝපණය දරන ඔක්සිජන් පරමාණුවක් තව සහසංයුජ බන්ධන 1 බැගින් හදනවා. අනෙක් ඔක්සිජන් පරමාණුව සහසංයුජ බන්ධන 2ක් හදනවා. බාහිර සල්ෆ පරමාණුව සහසංයුජ බන්ධන 2ක් හදනවා. එතකොට මධ්‍ය සල්ෆ පරමාණුව සහසංයුජ බන්ධන 6ක් හදලා තියෙනවා. අපිට අවශ්‍ය නම් මේ පරමාණු වල ඉතිරි සංයුතා ඉලෙක්ට්‍රෝන ලකුණු කරන්න පුළුවන්. මේ ඉතිරි සංයුතා ඉලෙක්ට්‍රෝන ලකුණු කිරීම අත්‍යවශ්‍ය නැහැ. සල්ෆ පරමාණු විද්‍රුණතාවට වඩා ඔක්සිජන් පරමාණු විද්‍රුණතාව වැඩි. එනිසා සල්ෆ පරමාණු සහ ඔක්සිජන් පරමාණු අතර බන්ධනයේ ද්‍රවීය වෙන්නේ ඔක්සිජන් පරමාණු දෙසට. එතකොට මේ සල්ෆ පරමාණු ඉඳලා මේ ඔක්සිජන් පරමාණු වෙත අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. එනිසා මේ ද්විත්ව බන්ධන නිසා සල්ෆ පරමාණුවට ධන 2ක ඔක්සිකරණ අංකයක් ලැබෙනවා. මධ්‍ය සල්ෆ පරමාණු ඉඳලා මේ ඔක්සිජන් පරමාණු වෙත මේ පරමාණු අතර පවතින බන්ධනය ද්‍රවීය වෙනවා. එතකොට එනිසා මේ සල්ෆ පරමාණු ඉඳලා මේ ඔක්සිජන් පරමාණු වෙත අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන එකක් පිට වෙනවා. එතකොට සල්ෆ පරමාණුවට ධන 1ක ඔක්සිකරණ අංකයක් ලැබෙනවා මේ සහසංයුජ බන්ධනය නිසා. ඒ විදිහටම මේ සහසංයුජ බන්ධනය නිසා සල්ෆ පරමාණුවට ධන 1ක ඔක්සිකරණ අංකයක් ලැබෙනවා. එතකොට සල්ෆ පරමාණු අතර විද්‍යුත්දා වෙනසක් නැති නිසා මේ බන්ධනේ ද්‍රවීය වෙන්නේ නැහැ කියලායි සලකන්නේ. එතකොට මධ්‍ය සල්ෆ පරමාණුවට ධන 4ක ඔක්සිකරණ අංකයක් ලැබෙනවා. බාහිර සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ශුන්‍ය ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව මධ්‍ය සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 4යි, බාහිර සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ශුන්‍යයි. එතකොට පළවෙනි පිළිතුරේ ධන 4 තියෙනවා. ශුන්‍ය කියලා පිළිතුරක් දීලා නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට ලකුණු දීමේ පටිපාටිය පරීක්ෂා කළොත් නිවැරදි පිළිතුර ඉදිරියේ දීලා තියෙන අංක 5. ඒකට හේතුව තයෝසල්ෆේට් අයනේ සල්ෆ පරමාණු දෙකක් තියෙනකොට කුමන සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකයද කියන එක නිශ්චිතව සඳහන් නොවන නිසා නිශ්චිත පිළිතුරක් දිය නොහැකි කියන අදහසින් තමයි පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර ඉදිරියේ සලකලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ සල්ෆ පරමාණුවේ ඔක්සිකරණ අංකය ශුන්‍ය වෙලා මේ සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 4 වුණොත් එහෙම මේ සල්ෆ පරමාණු ඉඳලා මේ සල්ෆ පරමාණු වෙත ඒ බන්ධන ද්‍රවීය වෙනවා. එතකොට මේ සල්ෆ පරමාණුවෙන් අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් මේ සල්ෆ පරමාණුවට පිටවිය යුතුයි. එතකොට මේ සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 2ක් වෙනවා. මේ සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය මේ ද්විත්ව බන්ධනය නිසා ඍණ 2ක් වෙනවා. එතකොට මේ සල්ෆ පරමාණුවේ සමස්ත ඔක්සිකරණ අංකය ධන 2ක් වෙනවා. එතකොට ඒ විදිහට කල්පනා කළොත් සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 2ක් වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර විදිහට ගන්න පුළුවන්. එතකොට මගේ නම් අදහස මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර තෝර ගැනීම තමයි සුදුසු වෙන්නේ. එතකොට මේ මධ්‍ය සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ධන 4 සහ බාහිර සල්ෆ පරමාණු ඔක්සිකරණ අංකය ශුන්‍ය කියලා හිතන්නේ
මේ සල්ප පරමාණු අතර පවතින බන්ධනේ ද්‍රවීය වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒ වුණාට අපිට අපේ රසායන විද්‍යාව දැනුමට අනුව අවබෝධ වෙන්න ඕනේ සමාන මූලද්‍රව්‍ය පරමාණු දෙකක් වුණත් ඒ වායේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අසමාන වෙනකොට මේ සල්ප පරමාණු ඔක්සිකරණ අංකය ශුන්‍ය වෙලා මේ සල්ප පරමාණු ඔක්සිකරණ අංකය ධන 4 වෙනකොට අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි පරමාණු ඉඳලා ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩු පරමාණු දෙසට ඉලෙක්ට්‍රෝන යොමු වීමක් සිදු වෙනවා ඒ අනුව සල්ප පරමාණු දෙකේම ඔක්සිකරණ අංකය ධන 2 වී යුතුයි